ශ්‍රී ලංකා ෆෙස්ටිවල් සංවිධානය කරන ශ්‍රී ලංකා ඩොග් ෆෙස්ටිවල් 2024 ඉතින් ජයග්‍රහි දෙවැනි වතාවටත් අපි සූදානම් කොළඹ ඩොග් ෆෙස්ටිවල් එක මේ විහාර මහදේවකේ තියන්න. අපි මේ පාරත් සූදානම් මේ විහාර මහදේවි පරිශ්‍රයේදී ඕගොල්ලන්ට සුරතලුන්ගේ අත්දැකීම ලබා දෙන්න. මේ පාර අපි ලොකු වැඩක් කරන්න යන්නේ. ඒ හින්දා ඩොග් ෆෙස්ටිවල් එක අපි ලංකාව පුරාම ටුවර් එකක් විදියට අරගෙන යනවා. ඒ ටුවර් එකක් විදියට අරගෙන ගිහිල්ලා අවසානයේදී තමයි අපි කොළඹ විහාර මහදේවියකට එන්න සූදානම් වෙලා ඉන්නේ. අපි කියලා කතා කරමු මොකද වෙන්නේ මේ සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු ටික. මේ විදිහට තමයි ඩොග් ෆෙස්ටිවල් එක සංවිධානය වෙන්නේ. ඉතින් ශමීර ඉන්නවා, තිවංක ඉන්නවා, ඊට පස්සේ අපේ රුචිර ඉන්නවා, එස් අපේ මාකටින් ඉන්නවා. ඉතින් මේ හැම දෙයක්ම එක්ක අපි සූදානම් ඩොග් ෆෙස්ටිවල් එක ගැන කතා කරන්න. ඉතින් දැන් මොකද වෙන්නේ, කොහොමද මේ වැඩේ කරගෙන යන්නේ? වශාන් මේක අලුත් විදිහට අපි 2023 කරාට වඩා වෙනස් විදිහට අලුත් විදිහට 2024 ශ්‍රී ලංකන් ඩොග් ෆෙස්ටිවල් ටුවර් කියලා අලුත් කන්සෙප්ට් එකකට යන්නේ මේක. මේක අපි තෝරනවා ලංකාවේ ලස්සනම බල්ලා. එහෙමනේ ශමීර? ඔව්, මේක රචිර කිව්වා වගේ මේ පාර ඇත්තටම කන්සෙප්ට් එක වෙනස්. ගිය පාර අපි කොළඹ එක දවසක් තිබ්බේ, දැන් මේ පාර දවස් දෙකක් වෙලා ලංකාවට ටුවර් එකක් කරා. මේ පාර තීම් එක හරි වෙනස්. ඒ දවස් දෙකක් දෙන්න හේතුව ඇවිල්ලා අපේ පළවෙනි දවසේ කලින් අවුරුද්දේ පැක් වෙන්න හිටියා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ අබ්බැගේ අනික් කඩේලා ලබා දෙන්න ඕනේනේ. ඇත්ත ලංකාවේ වටේම ඊට පස්සේ ප්‍රතිචාර ආව ප්‍රතිචාර. අපකට මැසේජස් ආවා, ශානුවක් දන්නවා, ගොඩක් කට්ටිය කතා කරා, ලංකාවෙන් එළිය කට්ටිය කතා කරා, වැඩි හරි ලස්සනයි මෙහෙමයි කියලා. ඉතින් ඒ නිසා අපි ප්ලෑන් කරා ලංකාව වටේ ගිහිල්ලා එක්ස්පීරියන්ස් එකක් දෙන්න. ඉතින් අපි ඉවංකලා, අපි රුචිරලා, අපි නවීල්ලා, අපි කට්ටිය එක්කම මේ පාර වැඩේ ලොකුට ප්ලෑන් කළා දිහා. හරි, ඉතින් දැන් මේකෙදි මොනවද අන්තර්ගත වෙන්න යන්නේ? අලුත්ම දේවල් ටික, දැන් මේ අවුරුදු උත්සවයක් එනවා, අවුරුදු වෙනවා, නැකත් එකක් විතර තියෙනවා. මේවත් එක්ක කොහොමද අපි මෙන් කරගෙන යන්නේ? මොකද අලුත් ගේම්ස් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඔව් අශෙන්, අපි පළවෙනිට මේ පාර අපි ප්ලෑන් කරන් ඉන්නවා අවුරුදු උත්සවයක්. කියන්නේ ඔබගේ සුරතලත් එක්ක අවුරුදු උත්සවයට මේ ඔන්ලයින් අවුරුදු උත්සවයක් තියෙනවා. ඔන්ලයින්? ඔන්ලයින්. අපිට ඒකට අවුරුදු කුමරිය කුමරා සුරතලා සමග ෆොටෝ. මේ එකක් ෆස්ට් ටයිම් නේ. ෆස්ට් ටයිම් ලොකු එකක් කියන්නේ. එහෙම කියන්නේ දැන් කොහොමද ලංකාවේ තියෙන ලොකුම ඩොග් ෆෙස්ටිවල් එක මේකයි? අවිවාදයෙන් ඒක පිළිගන්න වෙනවා. කොළඹට එන ඕනම එකෙක්ට එක බලා ගන්න පුළුවන්. ඉතින් අපිට ඒක රිසර්ච් තියෙනවනේ. ඒකත් එක්කම අපි මේ පාර වෙනස් දෙයක් ප්ලෑන් කරන් ඉන්නවා ලස්සන බල්ල තෝරන තරගේ. ඒක අපේ ලංකාවේ ටුවර් එකක් යන විතන් ඉන්නේ. තිවංක ටුවර් එක ගැන කියන ස්තරේ. ඔව්, තිවංකටම මේ මාසේ 28 වෙනිදානේ. 28 නේ? ඔව්, 28 වෙනිදා අපි පටන් ගන්නවා කැන්ඩිවලින්. කැන්ඩිවලින් පටන්. කැන්ඩිවලින් පටන් ගන්නවා. මිනි ගමෙන්. ගමෙන්. ගමෙන් පටන් ගන්නවා. ගෙවල් පැත්තෙන් පටන් ගන්නවා මේ පාර. මේ අපේ බස් මිනි ඉවෙන්ට් කවද තියෙන්නේ? කැන්ඩිවලින්. මේ අප්‍රේල් 28 නුවර ඉන්න කට්ටියට ලෙස් දෙලා ඉන්න පුළුවන්. එහෙනම් අපි එනවා නුවරට. ඊට පස්සේ අපි ප්ලෑන් කරගෙන ඉන්නවා දැන් ඇත්තටම අපි නුවරින් කුරුණෑගලට යනවා, අනුරාධපුරට යනවා, නිගම්බෝල්ට යනවා, ගාල්ලට යනවා, පානදුරටත් යනවා. ඊට පස්සේ අන්තිමේට තමයි අපි එන්නේ මෙන්න මෙතන. මේ ප්‍රධාන ස්ථානයට. ප්‍රධාන ස්ථානයට දැන් අපි මේ ඉන්න තැනට. අපි අද ඉන්න තැනට මේ විහාර මහදේවියකට. අශාන් තව එකක් කියනවා මේ පාර මාකටිං ප්ලෑන් එක අපිට නවීන් අපිට අලුත් කැරක්ටර්ස් එක තියෙනවා ලංකාවේ දක්ෂ අය. ඉතින් අපිට එකතු වෙලා ලෝකේ දේවල් ඔක්කොම රිසර්ච් කරලා නවීන් ලංකාවෙන් පිට වෙන දේවල් නවීන් තමයි මේකට අපේ මාකටිං ප්ලෑන් එක මේකට රොටේට් කරන්න. ඉතින් නවීන් කියයි අදවස් මොකද වෙන්නේ කියලා. නවීන් මොකද වෙන්නේ දැන් ලෝක ෆෙස්ටිවල් එකත් එක්ක? අලුත් විදිහකට යන්නේ අපේ මාකටිං එක. මේ පාරට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට අපිත් එක්ක සම්බන්ධ වෙන හැමෝටම අපි අලුතින්ම මාකටිං ප්ලෑන් එකක් මේ පාර දෙනවා. අපේ පැත්තෙන් වගේම එයාලගේ පැත්තෙන් වෙන්න ඕනේ දෙයක්. ඒ වගේ
අලුත්ම කන්සෙප්ට් එකකට හදන මාකටින් ප්ලෑන් එකක් තියෙනවා සම්පූර්ණයෙන්ම රිලේටඩ් නන් රිලේටඩ් හැමෝගෙම කොහොමද ඩේටාබේස් එක කලෙක්ට් වෙන්නේ එන කට්ටියට කොහොමද ඒකේ ඔපචුනිටීස් හැදෙන්නේ අලුත් බිස්නස් කොහොමද ඩෙවලොප් කරගන්නේ හැමදේම අපි මේ කට්ටියට කියලා දෙනවා අපේ වෙනම ඉන්ඩිවිජුවල් හැමෝටම මාකටින් ප්ලෑන් එකක් අපි දෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙන හැමෝටම ඉතින් තමයි අපි පාර මාකටින් ප්ලෑන් එක බදිනේ වෙනස් විදිහට තව මාකටින් කැම්පේන් ගොඩක් තියෙනවා මේ එකක් විතරයි තව වෙනස් විදිහට යන්න ගොඩක් තියෙනවා ටුවර් එකත් එක්කම සිටි ටුවර් එක ප්ලෑන් කරගෙන ඉන්නවා අවස් දෙකක් කිව්වම නිකක් ලොකු කතන්දරයක් මාස් වැඩක් ලොකු වැඩක් සම්දයක් කරනවා වගේ අවස් දෙකක් ඇතුළත මොනවද කරන්න යන ගේම්ස් මේ පාර මේ අපේ ඉන්න ඔක්කොම වටේම වට වෙනවා එදාට අපිට කලින් පාර 2023 දී අපිට ලොකු සෙනගක් ආවා අපිට ඒක ඇත්තරම කන්ට්‍රෝ අපි දන්නේ නැහැ කීයක් බල්ලෝ ආවද කියලා එච්චරට නම්බර් එකක් බැලලා තිබ්බේ 300කට 400කට එහා ඔව් ඇවිල්ලා තියෙනවා කියලා ඉතින් මම හිතන්නේ ඩොග් ෂෝ එකකටවත් එච්චර බල්ලෝ ඇවිල්ලා තියෙනවද දන්නේ නැහැ හැබැයි මේ ෆෙස්ටිවල් එකක් මේක ඩොග් ෂෝ එකකට එහා ගිහිපු එකක් වෙන අත්දැකීමක් ලබා දෙන්නේ ඕගොල්ලොන්ගේ ගෙදරින්න සුරතලාට ඩොග් ෂෝ එකකට යන්න බැරුණාම හැබැයි ෆෙස්ටිවල් එකකට ඕගොල්ලොන්ගේ ඊතරින්න සුරතලාව එක්කන් එන්න පුළුවන්. ඔව් ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ බලන් ඉන්න හැමෝටම මේකේ ටීම් එක ඇවිල්ලා ගොඩක් අර අශාන්තුව වගේ ඩොග් ෂෝ එකකට වඩා වෙනස් මොකද ලංකාවේ ඩොග් ෂෝ තියෙනවා ඒ කම්පැනිස් වලින් ඒ ආයතන වලින් හරි ලස්සනට. ඉතින් අපේ ඇවිල්ලා ටීම් එක එන්ටර්ටේන්මන්ට් ඒ කියන්නේ අපි එන්ටර්ටේන් කරනවා අපි මිනිස්සු විදියට අපි ෂෝ වලට යනවා අපි කෑම කනවා ස්ට්‍රීට් ෆුඩ් එන්ජොයි කරනවා. ඒ වගේම සත්තු ගෙවල් ඉන්න කට්ටිය ඇවිල්ලා මේ ගාඩන් එකට ඇවිල්ලා ඒගොල්ලෝ මේ පාරවක් වගේ ගේම්ස් ටික ස්පෝර්ට් ගේම්ස් අපි වැඩි කරලා තියෙනවා. මේ පාර අශාන් මතක අශාන් බැරිගෙන එන ගේම් එකක් කරා. ඉතින් ඒ වගේ තව ගොඩක් ගේම්ස් මේ පාර වැඩි කරලා තියෙනවා. ගෙදර ඉන්න සුරතලා එක්කන් එන්න යාටත් විනෝද වෙන්න අවස්ථාවක්. ඒ වගේම තව තියෙනවා අපේ චැරිටි ප්‍රෝග්‍රෑම් අපි වටන් ගන්න ඒවත්. ඇත්තට වා කිව්වාගේම සපෙක් හදද්දී අපි ඇත්තටම ආදරය කරන්න හුරු වෙනවා. අපි ඒක තමයි මේක ලොකු බලාපොරොත්තුවක් දෙන ඇත්තටම තව කෙනෙක්ට ආදරය කරන්න කොහොමද ආදරය කරන්නේ ඒකත් පිළිබඳ අපි උනන්දුවක් ඇති වෙනවා අපි එක හදන කට්ටිය දන්නවා හරියට ආදරය කරන්නේ නේ ආදරය කරන්නේ කියන්නේ ස්ට්‍රෙස් එකකින් ඇත්තටම අපි ඔක්කොම කාර්යබහුල වෙලා ඉන්නේ ඔක්කොම ස්ට්‍රෙස් වෙලා ඉන්නේ ඒක පොඩ රිලීස් කරගන්නත් එක්ක අපි මේ වැඩේ කරන්න ඒකටත් එක්කම තමයි මේ ප්ලෑන් කරා මේ වැඩේ කරන්න අපි අපක් ගින්නේ අපි ස්ට්‍රෙස් එක අඩු කරගන්න ගොඩක් වෙලාවට පොඩ්ඩක් දෙයක් එක්ක විනෝද වෙලා දැන් අපි මම ඇවිල්ලා මගේ එක්කන මේ ඔව් හේසල් හේසල් ආවෙන්නේ ඒදි මගේ එක්කනයි ඉතින් ඔය වගේ අපි හරි ආදරේ මං කියන්නේ අපේ ඉවෙන්ට් එක වෙන කට්ටියට ආදරේ එකතු කරගෙන ඉන්න සත්‍යත් එක්ක ඉන්න ඊට පස්සේ අපි මේ ඉවෙන්ට් එකක් ඉදිරි කළා අපිත් මේ ලංකාවේ ඉන්න අසරණ තව බල්ලෝ ඉන්නවා සත්තු ඉන්නවා අපි පුළුවන් විදිහට අපි ඒකට උදව් කරන ප්‍රෝග්‍රෑම් එකක් කරනවා පෙට් ටෝක් එකක දවලා ඉතින් ආයතන ගොඩක් මේ පාරක් කතා කරනවා ඉතින් පෙට් ටෝකෙමුත් අපිට අශාන් ලංකාවේ ඉන්න ලොකුම ආයතන ප්‍රධාන පෙළ ආයතන ගොඩක් ගිය අවුරුද්දේ අපිත් එක්ක එකතු වුණා ඉතින් මේ අවුරුද්දේත් මේ විදිහටම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා එකතු වෙගෙන එනවා ඉතින් මේක ලොකු ප්‍රොසෙස් එකක් ඉතින් මේක මේ පිටිපස්සේ මෙච්චර සංඛ්‍යාවක් පිටියට ඇත්තටම මේක ලොකු කතන්දරයක් නේ ලොකු වැඩක් ඉතින් අර සමීර කිව්ව විදිහට ආදරේ අරගෙන එන්න ඔයගොල්ලෝ සුරතලත් එක්ක ආදරේ අරගෙන එන්න විනෝද වෙන්න පුළුවන් ගේම්ස් තියෙනවා එතනින් යට ගියාම මියුසික් තියෙනවා මේ හැම දෙයක් එක්කම තමයි අපි ජුනි මාසේ එන්නේ මේ තැනට 15000 එකක් කියමු ජුනි 15000 මේ වීඩියෝ එකට ඉස්සල්ලාම කියන්නේ දිනේ ඒක ලා ගොඩාක් දෙනෙක් අහගෙන ඉඳියා කවද්ද දවස කියලා දැන් කියන්න ජුනි 15 ජුනි 16 විහාර මහා දේවී එකට එන්න ඕගොල්ලෝගේ සුරතලත් අරගෙන කොළඹ වටේ ඉන්න හැමෝම විතරක් නෙමෙයි කොළඹින් ඈත ඉන්න ඕගොල්ලන්ටත් අවස්ථාව තියෙනවා එන්න මොකද ගිය පාරේ වගේ ආවා මේ පාර දැන් තව දෙයක් කියනවා අශාන් දැන් අපි දැන් අද වැඩ ගොඩාක් ප්ලෑන් කරන් ගිහලා අශාන් එක කතා කරන්නේ අශාන් කාර්ය බහුල ඇවිල්ලා අපිත් එක්ක මේක ගොඩ ගන්න මේක ලස්සන කරන්න දාගන්න ඉතින් මම දන්නේ සම්පූර්ණ ටුවර් එක ගැන බලන්න තිවංග කියයි ඒක ටුවර් එකේ මොකද වෙන්නේ කියලා මොකද ඒක තමයි ස්පෙෂල් දෙයක් ඉස්ත්‍රිතා පටන් ගන්න 28 පටන් ගන්න නුවර අපි ගාල්පුරේ ලස්සන වැඩියක් කරනවා කොහමද ඒක මිනි ෆෙස්ටිවල් එකක් වගේ එන්නේ සම්පූර්ණ සයිට් එක තිවංග බලන්නේ යම් කොටි දෙයක් කියන්නේ නැතුව අනිත් එක මේ අපි මේ පාර ලංකාව වටේටම අසන්න අපි මේ පාර යන්නේ දැන් ගිය පාර අපි මෙතන කොළඹ කරා අපිට හැම පැත්තෙම මැසේජ් කරා කෝල් කරා විශ් කරා හැම දෙයකටම කතා කරා මෙහෙට එන්නේ නැද්ද කැන්ඩි වලට එන්නේ නැද්ද කියලා ඇහුවා ගහලට එන්නේ නැද්ද කියලා ඇහුවා අනුරාධපුරයට එන්නේ නැද්ද කියලා ඇහුවා ඒ වගේ මේ පාර ලංකාව හැමතැනම කව වෙන්න මේ පාර අපි කරන්නේ අපි ඒ යන හැම තැනකින්ම අපි සිලෙක්ට් කරගන්නවා බව්වෝ එක්කෙනෙක් දෙන්නේ ලස්සනම කට්ටිය එතකොට ඔයාලා එක්කන් එන්න අපි එද්දි නුවරට එද්දි එන්න ගාල්ලට එද්දි එන්න අපි යන හැම තැනකටම එන්න එතනින් ගන්න කට්ටියකින් අපි මේ පාර තෝරනවා ලංකාවේ ලස්සනම බල් ලස්සනම බව්වව තෝරනවා ලංකා මුළු ලංකාවෙම ඉන්න
අනිවාරෙන් දෙන මේ පාර අපේ ශ්‍රී ලංකා ඩොග් ෆෙස්ටිවල් සර්ටිෆිකට් එකක් දෙනවා අපි අපි ඩොග් කෙනට ඉෂුව කරන මේ පාර අපේ එකෙන් රෙකමෙන්ඩ් කරලා අපි මේ සර්ටිෆිකට් එක ඉෂුව කරනවා ඒකත් එක්ක මෙඩල් එකක් තව අපි එයාලව ලස්සන කරන්න තව හැට් වගේයක් එමු තව ප්ලෑන් කරන් ඉන්නවා අපි ඒකත් එක්ක පොඩි බැජ් එකක් බැජ් එකක් ප්ලෑන් කරන් ඉන්නවා එයාලට දෙන්න පෙන්ඩන් එකක් අනිවාර්යෙන් එහෙම තමයි ප්ලෑන් කරන් ඉන්නේ අතන රයිට් ඉතින් මේ ප්ලෑන්ස් එක තමයි අපි එහෙනම් එකතු වෙන්න ඉන්නේ ජුනි මාසෙ ජුනි 15 16 ජුනි 15 ජුනි 16 සෙන්සරල් දවසක් සෙන්සරල් සහිරිදා නේද අචාන් මේ තව ස්පෙෂල් දෙයක් කියන්න ඕනේ අපිට ගිය පාර හෙල්ප් කරපු ස්පොන්සර් කරත් අපේ වීඩියෝ එක අතරේ ටැන්කියුස් කරන්න ඕන අනිවාර්යෙන් විශේෂ ස්තුතියක් කියනවා මොකද ඒගොල්ලෝ හින්ද සහ මේ එන නැත්නම් කොච්චර ස්පොන්සර් දෙන්නද වැඩන්නේ අපේ කට්ටියනේ නැත්නම් සොරදොලුන් එන්නේ නැත්නම් මිනිස්සු එන්නේ නැත්නම් අපිට ආදරය කරන කට්ටිය එන්නේ නැත්නම් මේකක්වත් හරියට කරගන්න බෑ. ඉතින් ඕගොල්ලෝ හින්දා තමයි ගිය පාරත් අපි සාර්ථකුනේ. මේ පාරත් සාර්ථක වෙන්න යන්නේ ඒ හින්දා තමයි. ඉතින් විශේෂයෙන්ම ස්පොන්සර්ස්ලාට තෑන්ක් කරන්න ඕනේ. මොකද ඒ පිරිවැය දරලා දැන් මේ අලුත් දෙයක් ලංකාවට හඳුන්වා දුන්නා. ඉතින් ඒකේ දෙවැනි අදියර තමයි 2024. අපි මේ කොළඹ කරන්න යන්නේ ආපෝ විහාර මහදේවීකි. ඊළඟ අවුරුද්ද මිරඩ වෙනස් වෙන්න පුළුවන් වෙන තරකට ගිහිල්ලා. හැබැයි කොළඹ ගෙන් එළියට යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. ඔව් එහෙම chance එකක් තියෙනවා. ඉතින් ගොඩක් කටි එන්න කතා කරනවා. ආ. ඉතින් අපි සූදානම්. ඩොග් ෆෙස්ටිවල් එක කොළඹ විහාර මහදේවී පරිශ්‍රයේ තියන්න ජුනි මාසේ 15යි 16යි. ඉතින් එහෙනම් අපි තව විස්තරත් එක්ක ආපහු හම්බෙමු. අනිවාර්යයෙන්ම. විස්තරත් එක්ක හම්බෙමු. ඉතින් එන්න මේක ලස්සන platform එකක් enjoy කරන්න. ස්පොන්සර්ස්ලාත් අපිත් එකතු වෙන්න ඔයගොල්ලෝගේ platform එක ලංකාවේ දෙන ලොකුම event එක ලොකුම festival එක රුචිර අනිවාර්යයෙන් ඉතින් නවීන මල්ලි රුචිර අපි කට්ටියෙන් family එකක් අශාන් family එකක් වගේ ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ වැඩේ ලස්සන කරමු ඉතින් thank you ආලත් අද අපිට ඇවිල්ලා මේ විදිහට නිතරම support කරන්න මොකද අර ගහන පොත්ත වගේ pet talk ශ්‍රී ලංකා dog festival එකට යන්න ඉතින් මේක හැමදාම මේ විදිහයි ඒක වෙනස් වෙන්නේ නැහැ ඉතින් ඔන්න ජූනි 15 16 හැමෝම එන්න විහාර මාදේවිකට right එනං ජය වේවා අපි එදාට හම්බෙමු